ඉති අදනන් ඇත්තරම මේ පුංචි ගමනක් යනකමන් හිටිය මම පොඩ්ඩක් මහන්සී තුනා. මහන්සී කියන්නේ මේ මගේ බයික් එකට මගේ මාත් එක්ක ඉතින් හැමතැනම යන මගේ බයිකේ තියෙනවා වැඩින්නේ බයික් එකයි මමයි. ඉතින් ලස්සන පොට්ටයක් හම්බුණා. මේ වැවක් තියෙනවා ඉස්සර පිටිපස්සේ පේනවනේ ලස්සන වැවක් තියෙනවා. ඉතින් ඒ වැව ගාව මේ පාරේ මේ ඉදිරිය නවත්තගෙන ඉතින් මහන්සී අරින්න හිතුවා. ඉතින් මහන්සී අරින්න වෙලාවේ මට හිතුණා මේ පොඩි වීඩියෝ එකක් කරන්න හොඳයි කියලා. මොකක් ගැනද? අපේ රටේ මේ කතා කරන මේ වෛරල්ලා තියෙන මාතෘකා දෙකක් තුනක් විතර තියෙනවා. ඉතින් ඒව ගැන කතා කරන්න හේතුවා. ඉතින් අපි පටන් ගමු පළවෙනි මාතෘකාවෙන්. මේ මාතෘකාවට යන්න කලින් තව දෙයක් කියන්න ඕනේ. තාමත් ඔයාලා මගේ channel එක DK Vlogs SL නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ විතරක් මදි bell button එකත් click කරන්න, right? ඉතින් එහෙනම් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට මේ අපේ රටේ අර හම්දි පුංචි දරුවා මුස්ලිම් ජාතික පුංචි දරුවෙක් ජීවිතක්ෂයට පත් වුණා. නැත්තම් ලංකාවේ ඉන්න මේ විශේෂඥ වෛද්‍යවරු කියන පිරිසක් විසින් ඝාතනයක් කරා පුංචි දරුවව. ඉතින් රිචේ ආරයරු වලේ තමයි සිද්ධුනේ. වහුවඩු දෙකම අයින් කරලා එකක් අයින් කරන්න ඕන එකට දරුවගේ ජීවිතේ නැති කරලා දැම්මා. රයිට්. දැන් ඒ සිද්ධිය මේ හැමෝම කතා කරනවා, හැම නාලිකාවම කතා කරනවා, මිනිස්සු පාරට බැලුවොත් කෝචන් කරනවා. එහෙම කරන අවස්ථාවේ මේ දැන් අමුතු සීන් එකක්. ඒ කියන්නේ ඒක අපේ රටේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවනේ මොනවා හරි වරපතල ප්‍රශ්නයක් ආපු ගමන් ඒක අමතක කරවන්න මේ එක එක කාලීන මාතෘකා කියනවා. කාලීන මාතෘකා කියනලා ඒව අමතක කරවන්න හදනවා. ඉතින් හරි චූන් නෝ අපේ දේශපාලකයන්ට. ඒව මාතෘකාවක් ගැන තමයි මම ඉස්සෙල්ලා මම කතා කරන්න හදන්නේ. මොකද්ද? ඒක තමයි මේ ඔයගොල්ලෝ දන්න ගායිකාවක් ඉන්නවා. කවුද? උමාරා. උමාරසිංහ වංශ මේ අපේ ක්‍රිකට් තරගයකට ගිහිල්ලා ජාත්‍යන්තර ඉස්සරහා ජාතික ගීය ගායනා කරලා දෙනවා. කොහොමද ඒක මම ඕගොල්ලොන්ට මේ අමුතුවෙන් ගායනා කරලා පෙන්නන්න ඕනේ නැහනේ. මොකද ඒක ඕගොල්ලෝ දැනටමත් දැකලා ඇති. ඒකේ කියනවා ඒක වරද්දලා කියන්නේ ඒක ඔපෙරා සිස්ටම් එකට තමයි කියන්නේ ඔපෙරා මේ ගායන ශෛලියට. ඉතින් ඒක හොඳයි. හැබැයි වචන වරද්දනවා. වචන වරද්දනවා කියන්නේ නමෝ මාතා කියන එකට නමෝ මහතා කියනවා. ඉතින් ඕන් ඔහොම මේ එක එක හුගුරුත්වන් ටිකක් කරලා කොහොම හරි අපේ ජාති ගීය ජාත්‍යන්තරයේ සරහ බොක කරා. ඈ ඒක බොක කරා. ඒකත් අවුලන්නේ නැහැ. ඉතින් අනේ ඉතින් අපේ ජාති ගීය තරන්නේ නෙමෙයි බං අපේ රටත් බොක කරන එකේ, අපේ රටත් විකෘති කරන එකේ, අපේ හැමදේම විකෘති කරලා තියෙන්නේ මේ දේශපාලඥයෝ සහ මේ පූජකයෝ හැමෝම හැම කාලම. ඉතින් ඒ අත ඉතින් ඕක නම් ඉතින් ඕකත් ඉතින් ප්‍රශ්නයක්. හැබැයි ලොකුම ගැටලුව තියෙන්නේ ඒක කතා කරන්න සුදුසු වෙලාවද කියන එක. මේක ඉතින් ඕගොල්ලෝ දන්නවා අර පුංචි හම්දිගේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕන වෙලාවේ ජාතික ගීයේ පිළිපාපිලි මහ ප්‍රාණද අරවද මේවද ඕවා බලන වෙලාවක් නෙමෙයි ඇත්තරම දැන්. මොකද ඒවා බල හිටියොත් වෙන්නේ අර ඕස්ට්‍රේලියාවට පැන්න අර ඩොකා ඉන්නවනේ අර ළමයාගේ ජීවිතේ නැති කරපු එක ඌව මෙහෙට ගෙනලා ඌට දඬුවම් දෙන එක අමතක වෙනවා. රයිට්. ඒව අමතක වෙනවා නේද? ඒ තමයි ඒව අමතක කරවන්න හරි දක්ෂයි අපේ රටේ ඉන්න ඔය දේශපාලකයෝ. ඇත්තම කතාව ඒක. ඉතින් කොහොම හරි කියන්න ඕනේ මේ ඒ ප්‍රශ්නේ එහෙම වෙනකොට උමාරාගේ අක්කා උමාරාගේ සිද්ධි එහෙම යනකොට තව සීන් එකක් එනවා මේ තිස්ස කුට්ටි ආරච්චි. දන්නවනේ හැමෝම තිස්ස කුට්ටි ආරච්චි කියන්නේ කවුද කියලා. අර ඉන්නේ අපතේක් වගේ එකේ. ඒකයි තව කීප දෙනෙක් ඉතින් ওই සද්ද බද්ද දානවා. තිස්ස කුට්ටි කියනවා මාධ්‍යට ඇවිල්ලා එයාලගේ ජනාධිපති කෙනෙක් පත් කරගත්තාම ගහනවලු හිටු අම්මට සිරි රෙදි ගලවලා ගහනවලු අපිට. කාටද ගහනව කියන්නේ මේ? උන්ට ගහපු උන්ට කියන්නේ අපේ අරගලේ හිටපු අපේ මහජනතාව ඉන්නවනේ පීඩිත පන්තියේ දුක් විඳපු බඩගිනිනට කන්න නැතු වාර බෑව ජනතාව. ඒ මිනිස්සු උන්ට ගහනවලු. ඒ මිනිස්සු උන්ට ගැහුවලු. ගැහුවා කියලා කියන උඹට කෑවා කියලා. හැබැයි ඒක ලැජ්ජ නැතු මෙහෙම එකක් දිනවා. ඌගේ මෝඩකමට හරි මන් දන්නේ නැහැ. ඉතින් ඌගත් මිනිසුනේ ඌ කියනවා උඹට කෑවා කියලා. හරි. උපරි එහෙම කියන්න ඕනේ. මොකද උඹලට ඒක තාමත් දැනෙනවා කියන්නේ ඒක සැරටම දීලා දිනවා අපේ. හොඳයි අනර්ගයි. දැන් ඉතින් උඹ බලාපොරොත්තු වෙන උන්ගේ ජනපදියක් ආවම අපිට ගානවයි කියලා 2024. ඒ කියන්නේ පොඩ්ඩක් ඉතන බලපල්ලා උන් මොන වගේ ආකල්පවලින් ඉන්නේ කියලා. උන්ගේ ජනාධිපති කෙනෙක් එනකම් පාරම් බබා ඉන්නේ අපේ මිනිස්සුන්ට කෙලින්ද. දැන් ඇත්ත ඒක නේද? දැන් තේරෙනවද උන්ගේ කොහොමද ගේම් එක? දැන් මහායකා කාලා ඉතුරු ටික මදි වුණාම දැන් ඉතුරු ටිකට කෙලින්ට පොඩි එක ආවා. නාමල් බිජ්ජා ඌ ආවා කණ්ඩ. දැන් අපේ උන්ගේ රට කණ්ඩ ඉතුරු හරියක් කාලා යන්න ආවා අපතයා. අපත 70ක් ඉන්නේ. දැන් උන්ගේ දැන් නෑ. ඒවල් ළඟට මං කලින් දවසේ කිව්ව එකයි
අහල පහලකටවත් එන්න දෙන්න බක් ගහපියව් හතරන්දි කැඩෙන්න ඕකුන්ට හරිද ඉතින් මේවා නම් ඉතින් ඔය ෆ්ලැට් පෝච්චියට ටකරන් තාඩුවට 5000ට කසිප්පු බෝතලෙට ඉතින් බත් පැකට් එකට අර පුක දෙනේ උන්ට නම් කවදාවත් ඉතින් තේරෙන්නේ නැහැ ඒකයි වෙන ඇට් පිටත් ඔතේරෙන්නේ මොකද දැන් මම මේ ගමන යන්න ඇදී මට මග වටපිටේ බලනකොට ඉතින් කඩවල වලට නම් තේරෙනවා අපේ රටේ ඉන්න මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා රයිට් කොච්චර නම් දුක් විඳිනවද කණ්ඩ පොණ්ඩ ඊට පස්සේ දරුවන්ට අධ්‍යාපනය දෙන්න ඔය වගේ දේවල් කොච්චර දුක් විඳිනවද පොඩ්ඩක් හිතලා බලපල්ලා ආ පොතක් පැනක් ගන්නට පාසල් බෑග් එකක් ගන්නට ඊට පස්සේ සපත්තයක් ගන්න කොච්චර කට්ටක් ගන්න ඕනේද දැන් ඔබලා දන්නවා හරි මම නැවක වැඩ කරන මිනිහෙක් නේ ඔබලා දන්නවා මට සල්ලි දිනවා හරි සල්ලි තියෙනවා ඕකේ ඉතින් මම එහෙම වැඩ කරලත් බං මම රටේ ඩොලර් ගේන මිනිහෙක්. එතකොට එහෙම වැඩ කරලත් ජාත්‍යන්තරයේ ගිහිල්ලා වර්ල්ඩ් වයිඩ් කියන්නේ මුළු ලෝකෙම වටේ ඇවිදලා එහෙමත් කරලත් එහෙම මිනිස්සෙක් කියලා එහෙම පඩියක් කරගන්න මට මාරමාරුයි මේ රටේ ඇවිල්ලා දැන් මාස දෙකක් විතර වෙනවා. මාස දෙක තුනක්. ඉතින් ඒ තුනට මට පට්ටමාරු ජීවත් වෙන්න. මොකද එහෙම පඩියක් කරන් බං මේ රටේ ජීවත් වෙන්න අමාරු නම් මට පොඩක් කල්පනා කරලා බලපල්ලා කුලි වැඩක් කරලා දවසට රුපියල් 1000ක් 1500ක් හොයාගන්න මිනිස්සයා තමන්ගේ දරුවෝ දෙන්න තුන් දෙනා නඩත්තු කරගෙන වයසක අම්මා තාත්තව නඩත්තු කරගෙන වේටි කරන් දීලා ළමයින්ගේ අධ්‍යාපනය බලලා ගෑණිව නඩත්තු කරගෙන කඩේට කන්න බොන්න දීලා ඔය ඔක්කොම කරගෙන තව අසනීප වලට බෙහෙතරම් බෙහෙත් මේ වාහනේ කණ්ඩලා තින්නේ දැන් ක්‍රිස්තුල්ටා වලට ගිහිල්ලා ඒකත් කරගෙන කොහොමද මං ජීවත් වෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා එතකොට ඒ මිනිස්සෙගේ අතප්පයක් ඇන්නොත් එහෙම කුමක් වෙයිද ඒ පවුලට ඒව තේරෙන්නේ නැහැ බං අපේ උන්ට ඒවා තේරෙන්නේ නැහැ. අපේ හොන්ඩ ඉතින් කුඩ් සිටි ගිහිල්ලා පික්මී වලින් ගිහිල්ලා හොඳ හොඳ හයිබ්‍රිඩ් හොන්ඩ මොනවාද හොන්ඩ සිවික් කියයි. එතකොට බෙන්ස් කියයි ඕවා ගිහිල්ලා අපේ මිනිසුන්ට ඕවා ගණන් නැහැ බං. මොකද අපේ රටේ සුළුතරයක් ඉන්නවා සල්ලි කාරයෝ බහුතරයක් ඉන්නවා දුප්පත් මිනිස්සු. ඒ සුළුතරයට ඕක දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ සුළුතරයට කියන්නේ ඔයාලා දන්නවනේ දේශපාලකයොන්ට මුට්ටි අල්ලන උන්ට සල්ලි තියෙන මිනිස්සුන්ට අපේ රටේ දුප්පත් මිනිහාගේ අමාරුකම දැනෙන්නේ නැහැ. ඉතින් කොහොමද? ඒක නෑත්ත එකරම කිප්ට් ඇත් මොකද අපිට තේරෙනවා කියන්නේ අපි මොනවා අපි නැව්වල වැඩ කරත් බං කොයි වැඩ කරත් අපි කන්නේ බොන්නේ ලොකු තැන් වලින් කන්න බලට පුංචි තැනකින් තමයි ඒක අක්කර රේන්ඩියක් කර ගන්න. ඒකට හේතුව පුංචි මිනිස්සු දිනු වෙයි. ඒ රුපියල් 25 30 රුපියල් 50 හරි දුප්පත් මිනිහෙකුට දෙන්න නම් මන්නම් හැම තප්පරේම හිතන්නේ මොකද ඔය KFC වලින් Burger King වලින් Pizza Hut වලින් ගිහිල්ලා කනවට වඩා බං පුංචි කඩේකට ගිහිල්ලා තේ එකක් බීලා ඒක ප්ලේන් ටිකක් ගහලා අහුරු කෑල්ලක් එක ගහලා ඒ මිනිස්සයාට ඒකේ සල්ලි ටික දෙනවා කියන්නේ මේ මිනිස්සයා තමන්ගේ දරු පවුල් රැක ගන්නවා. ලොකු ලොකු කම්පැනිස් වලට ඉන්වෙස්ට් කරන්න අවශ්‍ය නැහැ නේ අපි. ඉතින් මම නැවත නැවතත් කියන්නේ බං පුළුවන් තරම් තේරුම් ගනිල්ලා මේ රටේ තත්ත්වය ගැන. රයිට්. ඉතින් ඒකෙන් මේකෙන් මට ඉතින් මේ ඉන්න ලොකේෂන් එකක් පොඩ්ඩක් පෙන්වන්න නම්තගෙන දැන් ඔය කතා කරනකොට මම පොඩ්ඩක් මේක බෑග් එකේ බෑග් කැම් එක හරවන්න අමාරුයි. මම මෙහෙම සයිඩ් කරලා පෙන්වන්න. ලස්සන පොට් එකනේ. පේනව නේද? ඉතින් මේමයි මේ වගේ බං අපේ අපේ වුන් දැක්කොත් එහෙම ඉවරයි ඉවරයි කියන්නේ නැති බංගස්ථාන කරනවා මේවා මේ වගේ ඇවිල්ලා හෝටල් හදන්න පුළුවන් මේවා මේවට කුණු දාන්න පුළුවන් ඒ වගේ කරලා මේ වගේ ලස්සන තැන ඉදි කරනවා අපේ ඉන්න කටින කාල ගන්න ඇත්ත ඉතින් ඒකයි ඇත්ත කොහොම හරි අපි මේ වගේ පාරිසරික ලස්සන තැන් ඒ කියන්නේ ආරක්ෂා කර ගන්න ඕනේ ඒවා රැක ගන්න ඕනේ ඉතින් ඇත්තරම මේ අද ප්‍රශ්නේ තමයි ඔය මේ ජාතික ගීයයි තිස්ස කුට්ටිට පොඩ්ඩක් අමතන්න තිබ්බ එක ඊට ඒ ප්‍රශ්න දෙකෙන් මේගොල්ලෝ මේ අර අපේ පුංචි හම්දිගේ ඝාතනය යට ගහන්න හදනවා කියන එක. ඉතින් ওই ටික තමයි මට අද කතා කරන්න යුතුනේ. ඒකයි මම කියන්නේ කතා කරේ ඕගොල්ලන්ට ඒවා දැනුවත් කරන්න ඕනේ. මොකද සමහරුන්ට බං ඕවා කියනකම් ඕව මතක් වෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ. හිතන්නේ මේ දේවල් මේ ඇත්තම ප්‍රශ්න කියලා අපේ රටේ. ඉතින් ඇත්තම ප්‍රශ්නද ඕව අපේ රටේ? ඕව ඇත්තම ප්‍රශ්න නෙමෙයි. ඉතින් අපි හිතන්න ඕනේ කල්පනා කරන්න ඕනේ ප්‍රශ්න මේ ඕන තරම් තියෙනකොට ඒවා අපි ඇත්තනම් ඉතින් ඒවට වරි වෙන්න ඕනේ නැහැ. මොකද ඉස්පිලි පාපිලි වලට අරවට මේවට ඉතින් වරි වෙන වෙලාවක් නෙමෙයි. මොකද අර වගේ ජීවිතයක් නැතිලා තියෙනකොට අපි ඇත්තටම තවත් මෝඩ අපතේ වගේ ඒ වගේ දේවල් හිතන්න හොඳ නැහැ. ඉතින් මේමයි මේ දැන් මම මේ ගමනක් යනකම මම මේක විරිත් කරන්න යුතුයි. කරේ. ඉතින් දැන් මම මගේ වැඩේට යනවා. මේ ලෙවර්ල ආපහු මම ඔයගොල්ලන්ට තව ඉතුරු මේ වීඩියෝ ඉතුරු ටික මම කරන්න. ඔයගේ පොඩ්ඩක් අපේ ජාතිය ගැන හිතපල්ලා. ජාතිය කියන්නේ සිංහල බෞද්ධ විතර නෙමෙයි. අපි හැමෝම මුස්ලිම් ක්‍රිස්තියානි දෙමළ අපි හැමෝම ගැන පොඩ්ඩක් හිතපල්ලා. මොකද අපි අපේ මනස හරියට හදාගෙන අපි අපේ ජාතිය අපේ රට ගැන මෞලිකව ගැන හිතුවොත් අපිට අපේ දරුවන් ගැන අනාගතය හදාගන්න පුළුවන්. එහෙම නැතුව නම් කවදාවත් අපේ දරුවන් ගැන අනාගතය අපිට හදන්න තිය හිතන්නවත් බෑ. ඒකයි මම කියන්න ඕනේ විශේෂයෙන්ම. මොකද පාරට බහැලා බැලුවොත් අපිට තේරෙනවා මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා. හිතලා බලන්න සමහර ලාට තෙල් ටික ගහගෙන බලුවොත් බයික් එකක් හරහා යන මිනිස්සයට
තල්ලු කරන්න එපා. කිලෝමීටර් ගණන් තල්ලු කරන්න ඕනේ. සංකේතික නැටෙල්ලින් ගන්න සමාඩි QR කෝඩ් එකේ තෙල්ට ඉවර වෙන්න පුළුවන්. මොකද ඒ තරම් ප්‍රමාණයක් පාවිච්චි ගන්න වෙනවා නේද සතියක. ඉතින් එහෙම මිනිස්සු කොච්චර අසරණද මේ. හරි. ඉතින් ඔය මං කියනවා කියන මිනිස්සෙක් බයිකේ තල්ලු කරනකොට බලබල. හරි. ඉතින් මම මේ කියන්නේ පැට්‍රිකල් ජීවිත. මේක ඇවිල්ලා ප්‍රායෝගික ජීවිතේ. මම මේ ලොකුනේ බර්නස් ස්ට්‍රෝක් දෙනව නෙමෙයි. රයිට්. මිනිස්සු ජීවත් වෙන ක්‍රමය. ආ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? අර පොඩ්ඩක් බලහල්ලා අතන තියෙන කඩේ අර වයස මිනිස්සෙක් ඉඳගෙන මේ තැඹිලි කපන්නේ. ඉතින් පොඩ්ඩක් හිතන්න මේ වගේ ගෙදර ගෙවල් වල සැපට ඉන්න ඕන වයසක අම්මලා තාත්තලා රයිට් දරුවන් උස්මහත් කරලා මේ නිවි හැනිල්ලේ තමන්ගේ සැඳෑ සමය ගත කරන්න ඕන අම්මලා තාත්තලා අද මොකක්ද වෙලා තියෙන්නේ? මයි ඔක්ක ටිකක් ගලවගෙන තැඹිලි මේ ඉත්තක් කපාගෙන පාරට එලා විකුණන්නලා වඩේ බදින්න වෙලා ඊට රටක ජුගුවන්නලා ඉතින් ඔහොම දේවල් කරන්නලා සමහර මිනිස්සු හිඟා කණ්ඩ තත්ත්වෙටපත් වෙලා හොඳට ජොබ් කරපුව හොඳට වරක් නැතුව හිටපු රටට වරක් නැතුව හිටපු මිනිස්සු අද හිඟා කණ්ඩ තත්ත්වෙටපත් වෙලා එහෙම දෙයක් මේ රටට උනේ ඇයි? නිකමට කල්පනා කරලා බලපල්ලා එහෙම දෙයක් මේ රටට උනේ ඇයි කියලා. අපි යමෙමු හිතන්න ඕනේ ඒක. මොකද අපිට කණ්ඩ බොණ්ඩ තියෙනවා, අපිට අවුලක් නැහැ, අපි පාඩුවේ ඉන්නවා, අපේ ළමයින්ට හොඳයිනේ කියලා හිතන්න එපා බම්. මොකද අපි හැමෝම ගැනම හිතන්න ඕනේ. අපි හැමෝ ගැනම හිතන තාක් අපිට වරදින්නේ නැහැ බං. ඒකයි ඇත්ත. මචන්ලා ඉතින් මම මේ කියපු ටික අදත් උඹලට කියන්නේ, හෙටත් කියන්නේ, අනිද්දාත් කියන්නේ එකම දෙයමයි. සමහරුන්ට එපා වෙයි. ඉතින් මේ DK Vlogs SL channel එකේ මොනවද මේ හැමදාම කියන්නේ කියලා හිතන මිනිස්සුත් ඇති. මොකද දේශපාලුවන්ට කඩේ යන කිරි හැත්ත ඔවුන්ට කවදාවත් තේරෙන්නේ නැහැ බං. අපි මේ කියන දේ තේරෙන්නේ නැහැ. කසිපු කාලට අරක්කු බාගෙට, ඊට පස්සේ මේ බත් ටකට් එකට රුපියල් 5000ට, ටකරන් තහලුවට, ටොයිලට් පෝච්චියට, ඕවට මේ කඩේ යන හැත්තක් තමයි අපේ රටේ ඉන්නේ. ඉතින් ඒ වගේ මිනිස්සු අපිට හදන්න බෑ බං. කොච්චර උත්සාහ කරත් ඉතින් අපි උන්ව හදනවට වඩා හොඳයි අපි පුළුවන් මිනිස්සුයව කොට දාගෙන උගේ ඔළුව හොදලා ඉස්සරහට අරයි යන එක. එහෙමනේ ඒක නැත්ත. ඒකනේ වෙන්න ඕනේ විය යුතු. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරමු අපේ රටේ මිනිස්සුම කොට ගන්න. අපිට කාටවත් බැන බැන දොලර නැහැ. අපි උත්සාහ කරන්න ඕනේ බං අපේ රටේ ඩොලර් එකක් හරි ගේන්න. හරි. අපේ රටේ තියෙන දරජාතික නිෂ්පාදනයන් ඒවා වැඩි කරන්න අපි දැනගන්න ඕනේ. එහෙම නැතුව කවදාවත් අපිට මේක මේ ගොඩ ගන්න බෑ උඹලා ඔය හිතන විදියට. අපි තනි පුද්ගලයෙක් විදියට නැගිටින්න ඕනේ. එතකොට පුළුවන් අපිට පවුලක් විදියට නැගිටින්න, ගමක් විදියට නැගිටින්න පුළුවන්. ඊට පස්සේ නගරයක්, ශ්‍රීකයක්, පළාතක්, රටක් විදියට අපි නැගිටින්න පුළුවන්. මේ මුළු ලෝකෙටම ආදර්ශයක් ඉන්න විදියට ජීවත් වෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ 1948 වෙනකොට අපේ රටට යුරෝපීය කාන්තාව අජිර ගුණවද්‍ර නේද සුද්ධියෝ ගැනලා වළං හොදවනවා. ඉතින් ඒ වගේ බර්නස් ස්ටෝක් නම් අපි දෙන්නේ නැහැ. හැබැයි ඇත්ත කියන්න ඕනේ අපිට සුපිරිම ජාතියක් ඉන්න පුළුවන්. ඒක ඇත්ත. අපිට හොඳ ජාතියක් ඉන්න පුළුවන්. හැබැයි ඔය විදිහට නම් නෙමෙයි පුතේ. ඔය විදිහට කියොත් නම් අපිව රවට්ටලා ඉතින් අපි නිකන් සීනි බෝල කන ජාතියේ පොඩි කොණ්ඩෙකට චීන් කියලා හිතනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම මිනිස්සු තින්නවනේ බර රටේ. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. මෙච්චර හදියක් කරලා ඒත් මුන්ට කඩ යන්නේ උන් අපි රටේ තවත් ඉන්නවනේ. තවත් මුණ කතාවද බං ඉතින් ඉතල බලබල්ලා. ඇත්තටම අපේ රටේ අර පුංචි හාන්දි කියන පුංචි දරුවව අර විදිහට ඝාතනය කරුවම සාහසික විදිහට ඝාතනය කියලා මම නම් එක කියන්නේ. මොකද වහුගඩුවක් වහුගඩු සත්කමක් කරන්න අක්‍රීය වහුගඩුව අයින් කරන්න කිව්වහම වහුගඩු දෙකම අයින් කරලා ඒ දරුවව ඝාතනය කරා කියන්නේ. ඒක අතරද්දක් කියන්නේ නැහැනේ. ඒක අතරද්දේ වඩා එහා ගිය පුදයක්. ඉතින් ඒ වගේ දේවල් කරන මේ මේ අමන ජාතියක් අපේ රටේ ඉන්නේ. ඩොක්ටර්ලු කියලා දෙවිවරු කියලා ඉතින් ඉන්නේ අපි ළම අපේ මිනිස්සු. හැබැයි දෙවිවරු නෙමෙයි උන්. ඩොක්ටර්ලු කියන්නේ දෙවිවරු නෙමෙයි දැන් අද කාලේ. උන් ඇවිල්ලා අලුගෝසු. ඒකත් අලුගෝසු. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ අට ගහන්න දැන් වෙනම මේ ජාතිය කීයේ මේ අම්මගේ රෙද්දේ ප්‍රශ්නයක් කියලා. ඒක කල්පනා කරලා ඕවට රැවටෙන්න එපා බං. ඕවට රැවටෙන්න එපා. ඌ ඇවිල්ලා කාලින මාතෘකම හැමදාම කියන වගේ මොනවා හරි බරපතල ප්‍රශ්නයක් ආපුවා මිනිස්සු කාල කෝලහල ඇති කරන මිනිස්සු පාරට බහින වගේ ප්‍රශ්නයක් ආපුවාම ඔය වගේ මහ දෙකයි පණේ කාලින මාතෘකාව ගෙනල්ලා ඒක යට ගහන්න උත්සාහ කරනවා. ඒක හැමදාම කියනවා කි. අමතක කරන්න එපා. ඉතින් ඕකනේ යථාර්ථය. අපේ මිනිස්සු හැමදාම රැවටෙනවා, හැමදාම රැවටෙනවා, හැම අවුරුද්දෙම රැවටෙනවා, හැම මාසෙම රැවටෙනවා, හැම දවසෙම කාණෙම රැවටෙනවා, හැම පැයෙම රැවටෙනවා. මොකද උන් කියන ඔය සුරංගනා කතා වලට රැවටිලා, උන්ගේ ටකරන් වලට, උන්ගේ වන්දාට, උන්ගේ රක්ක බෝතලෙට රැවටිලා ජීවිතේම අමාරු ගන්නවා. දරුවන්ගේ ජීවිතේත් අමාරු ගන්නවා. ඉතින් එහෙම වෙන්න එපා බං. මොකද එහෙම තරමට අපිට අපිව නැති වෙනවා නේද? අපේ ආත්මය විකුණගෙන කන්න හදන්න එපා. තමන්ගේ දරුවන්ගේ අනාගතේ නේද බලලා. ඉතින් මගේ නම් තවත් වීඩියෝ එකකින් හම්බෙන්න මම මේ අනගමන් කතා කරේ මේ පොඩි වැඩ කරේ වීඩියෝ එක ලොකු මාතෘකාවක් කියනව නෑ. ඉතින් කාලේන මාතෘකාවක් කියලා මම කතා කරේ. එහෙනම් ඔක්කොටම ආය බලක් කියනවා DK Vlogs SL නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා. bell button එක click කරන්න. click කරලා මාත් එක්ක set වෙන්න. එහෙනම් මං ගිහලා එන්න. මම DK. ඔක්කොටම ජය වේවා. bye.